2019 මම ඒ ගත්ත තීරණේ වැරදි වුණා. මේක හොඳ අවස්ථාවක් ඒ තීරණය හදාගන්න. කවුරුත් නායක හැටියට අපිට දෙයක් වැරදුන් තින් ඒ වැරද්ද පිළිඅලගෙන අපි ඒක ඉදිරියට ගෙන යන්න ඉවැරදි කරන්න ඕනේ. මොකද එදා මං වෙනුවෙන් මගේ හඬට ඡන්ද දීපු අය ගොඩක් හිටියා 900,000 ඇතුළත. ඉතින් ඒ වැරදි ටික හදාගන්න හොඳම අවස්ථාවක්. මං හිතනවා මේ ගත්තේ අවස්ථාවේ ඒ 69,000 මාතක හිටගත් අයට සාධාරණයක් කරන්න. ඒ වගේම මට ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. මේ වෙනකොට මම ලොකු වැඩපිළිවෙලක් මේ අවුරුදු 20ක් සිට ඉඳන් කරගෙන ආවා. මට හිතෙනවා අපේ නායකතුමා ආගේ ශක්තියත් එක්ක මේ වැඩ පිළිපල දෙගුණ කරන්න පුළුවන් වෙයි කියලා. මුතුමා මේ සියලු කැපකිරීම කරලා ඇවිල්ලා බලාපොරොත්තු වෙන්නේ ක්‍රීඩා ඇමති ධුරයෙන්ද? නෑ කිසිම ඇමති කමක්වත් කිසිම දෙයක් මම කතා කරලා නෑ නායකතුමත් එක්ක. මේ වැඩ පිළිපල විතරයි ආවේ. මොකද අපි වැඩකට එනවා නම් බලාපොරොත්තු තියාගෙන આવොත් මම හිතන්නේ මේ වැඩේ හරියට කරන්න හම්බෙන්නේ නෑ. මොකද මේ වෙනකොට මං කරලා තියෙන වැඩ පිළිපල දැක්කාම ආයි මට දේශපාලනය තැනකට එන්න අවශ්‍යත් නෑ. හැබැයි අවස්ථාවක් ලැබුණොත් මම අනිවාර්යෙන් ඒ අවස්ථාව බාරගෙන රටට තවත් වැඩ පිළිවෙලක් තියෙන ඒ වැඩ පිළිවෙල දියත්ම කරන්න මම සූදානම් වෙනවා. හැබැයි මේ වෙනකොට එතුමත් එක කිසිම ගිවිසුමක්වත් කිසිම දෙයක් ඉල්ලලා නැමෙ මෙතනට ආවේ. මුතුමා පාර්ලිමේන්තුව මන්ත්‍රී ධූරයක් සඳහා ඉදිරිපත් වෙන්න අපේක්ෂාවක් තියෙනවා. එහෙම කිසිම අපේක්ෂාවක් නැහැ. මොකද මම ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකන් දුස්ති ප්‍රවාසීභාවය තියෙනවා. ඉතින් මේ වෙනකොට මට ඔය ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා මම කෙලිම කියන්නම්. මේ වෙනකොට මට එහෙම පාර්ලිමේන්තුවට යන්න කිසිම උමනාවක් නැහැ. එහෙම අවස්ථාවක් ලැබුණොත් මට ඒ ශ්‍රී සිටිසන් එක අයින් කරගන්නත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ ඒක තමයි මම කිව්වේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ ආවේ. නායකයෙකුට වැඩගෙන හරි නායකයත් එක්ක හිටගන්න විතරයි මේ වෙලාවේ මගේ එකම අදිෂ්ඨානය තියෙන්නේ.